හැනුමට එහා ගිය යමක්. ආයිබෝන් කියලා සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා පසී මිසික් YouTube channel එකට. අද මම ඔයගොල්ලෝ කතාන බලාපොරොත්තු වෙන්නේ මගේ මොබයිල් ඇප් ගැන කතා කරන වීඩියෝ මාලාවේ 11 වෙනි වීඩියෝ එක. ඉතින් මේ ඇප් එකෙන් ඇත්තටම ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහේ ඔඩියෝ ප්‍රොඩක්ෂන් එක හැම නැත්තම් ඔඩියෝ ට්‍රැක් එකක් සාදා ගැනීම හැකියාව තියෙනවා. මේ ඇප් එකෙන් අපිට අපි ගාව පරිගණකයක් නැත්තම් අපි ගාව ඊට අදාළ සොෆ්ට්වෙයාර්ස් නැත්තම් අපිට අපි ගාව දෙන මොබයිල් එක හරහා ඔඩියෝ ප්‍රොඩක්ෂන් එක හැම නැත්තම් ඔඩියෝ ට්‍රැක් එකක් සාදා ගැනීම හැකියාව මේ ඇප් එක හරහා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම මේක පාවිච්චි කරලා බැලුවා. ඇත්තටම මේකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් අපිට විවිධ තැන්වලදී ඔඩියෝ ට්‍රැක්ස් අවශ්‍ය වෙනවා. අපේ වීඩියෝ එක බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකකට දාන්න, එහෙම නැත්නම් අපි කතා කරන දේක බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකකට දාන්න. ඉතින් මෙන්න වගේ විවිධ අවස්ථා වලදී අපිට ඔඩියෝ ට්‍රැක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකට ඔයගොල්ලන්ට මේ ඇප් එක හරහා හොඳ ඔඩියෝ ට්‍රැක් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඇප් එකත් මම කියනවා සමහර කෙනෙක්ට හරියන්න පුළුවන්, සමහර කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස්, ඔයගොල්ලෝ පාවිච්චි කරලා මේ ඇප් එක හොඳයිද නරකයිද කියලා අනිවාර්යයෙන්ම මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒක බලලා කොට වැදගත් වෙනවා. ඉතින් මම ඇත්තටම මේ ඇප් එක හොඳයි කියලා හිතුනනම් තමයි ඔයගොල්ලන්ට කියා දෙන්න හිතුවේ. මේ වගේ ඇප් එකක් තියෙනවා, මේ ඇප් එකේ මේ වගේ වැඩක් කරගන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් අපි ඇප් එක ගැන කතා කරමු. හරි, ඉතින් මම අද ඔයගලන්ට කතා කරන ඇප් එක තමයි මේ වෝක් බෑන්ඩ් කියන මෙන්න මේ ඇප් එක. ඉතින් මේ ඇප් එක මුලින්ම අපි අපේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ප්ලේ ස්ටෝර් එකේ වෝක් බෑන්ඩ් කියලා ටයිප් කරනවා. ටයිප් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙන්ද ඇප් එක ආවා. ඉතින් මම දැනටම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මට පෙන්නන්නේ ඕපන් කියලා. ඉතින් ඒ වගේම මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ ඇප් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දිනවා. ඔයගලන්ට පුළුවන් එතෙන්ට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් එක දැන් මම මෙන්න විදිහට ඕපන් කරනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න විදිහට කොටු 6කට බෙදලා ඒකේ රූප 6ක් තියෙනවා. মালටි ට්‍රැක් සින්ත්, කීබෝඩ්, ඩ්‍රම් කිට්, වරණදල් පෑඩ් කියලා, গিටාර්, බේස්, ඩ්‍රම් මැෂින් කියලා. ඉතින් මේ විදිහට මම ෆෝන් එක මෙන්න මේ ආකාරයට හරව ගත්තට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති 6ම මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක අපිට වෙන වෙනම තෝරගන්න පුළුවන්. මම මේ විදිහට මේ තියෙන 6ම ෆෝන් එක මේ පැත්තට හැරෙව්වට පස්සේ හරහට මෙන්න විදිහට අපි ආයව ගන්න පුළුවන්. ඉතින් ඔකට පේනවා ඇති මුලින්ම තියෙන අර කිරිමින් තියෙන මෙන්න මේ মালටි ට්‍රැක් සින්, කීබෝඩ්, গিටාර්, ඩ්‍රම් කිට්, පෑඩ්, ඩ්‍රම් මැෂින්, බේස් කියලා. ඉතින් මේ විදිහට හයක් තියෙනවා. ඉතින් ඕගලන්ට මුලින්ම මේ ඉන්ස්ට්‍රුමන්ට් ටික ගැන කියලා දෙන්නම්. මේ মালටි ට්‍රැක් සින් කියන්නේ කියන කලින් මොකද මෙන්න ඉන්ස්ට්‍රුමන්ට් මුලින්ම තියෙනවා කීබෝඩ් කියලා මෙතන. මේ කීබෝඩ් එක මෙන්න විදිහට ප්‍රෙස් කරාට පස්සේ ඔකට පේනවා ඇති සාමාන්‍ය විදිහට කීබෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔකට පේනది මුලින්ම මෙන්න ආකාරයට අපිට කීබෝඩ් එක එහාට මෙහාට අරන් යන්න පුළුවන්. මේම මේ බාර් එක ටච් කරලා හරි එහෙම නැත්නම් මෙන්න විදිහට මෙන්න වගේ දෙපැත්තේනේ බටන් වලින් මේ ටච් කරන මේ බටන් ටච් කරලා අපිට එහාට මෙහාට අරන් යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට කීබෝඩ් එක ඔයගොල්ලෝ කැමති තැනකට අරන් ගිහිල්ලා ඔයගන්ට වාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න දැන් තව අයිකන් එකක් තියෙනවා පේනවා ඇති. ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මෙට්‍රොනොම් එකක් දාගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ විදිහට මෙට්‍රොනොම් එකක් දාගෙන ඔයගොල්ලන්ට ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන මෙන්න තියෙන රතු පාට ඩොට් එකක්. ඉතින් මේකෙන් තමයි අපි මේක රෙකෝඩ් කරන්නේ. අපිට අවශ්‍ය නම් මේ කීබෝඩ් එක වාදනය කරන එක රෙකෝඩ් කරගන්න අපිට මෙන්න විදිහට මෙතන ටච් කළා. ඔයගොල්ලන්ට පේන දේ ටච් කරාම මේක මිඩි විදිහට රෙකෝඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් මයික් විදිහට රෙකෝඩ් කරන්න ඕනේ කියලා එනවා. අපි මිඩි විදිහට මෙන්න විදිහට දුන්නොත් අපි සාමාන්‍යයෙන් දිලා මෙන්න විදිහට රෙකෝඩ් එකක් දාමු නිකන්. ඊට පස්සේ අපිට නැවතත් මෙන්න අයිකන් එක බලලා ඒක සේව් කරගන්න පුළුවන්. ඔකට පේනවා ඇති මේක ෆයිල් එක නම අපිට වෙනස් කරලා සේව් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මේක මයික් කියන එක රෙකෝඩ් කරන්න. ඉතින් මයික් කියන එක සිලෙක්ට් කරලා රෙකෝඩ් කරොත් අපි සින්දුවක් කියන ගමන් වුණත් රෙකෝඩ් කරන්න පුළුවන්. මොකද මේ මයික් කියන දුන්නාම අපේ මොබයිල් ෆෝන් එකේ මයික් එකත් ඔන් වෙනවා. එතකොට අපි මේක ප්ලේ කරන ගමන් සින්දුවක් කියනගේ සින්දුවත් අපේ කටහඬත් මේකට රෙකෝඩ් වෙනවා. ඉතින් ඒ විදිහට රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් අපි රෙකෝඩ් කරපුවා බලන්නේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න එතන ඉරි තුනක් තියෙනවා. ඔකට පේනදි ඉරි තුනට ගියාම ඔකට පේනවා රෙකෝඩ් ලිස්ට් කියලා තියෙනවා. ඉතින් ඉරුඩේ තව ටිකක් තියෙනවා. මම ටික ඔකට කියා දෙන්න. මෙතන රෙකෝඩ් ලිස්ට් කියලා තියෙනවා. රෙකෝඩ් ලිස්ට් කියන එකට ගියට පස්සේ ඔයගොල්ලෝ මෙනවන මිඩි කලින් මිඩි විදිහට සේව් කරපු ෆයිල් එක මෙතන තියෙනවා. ඊට පස්සේ ඔඩියෝ කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට මයික් එකෙන් රෙකෝඩ් කරපු එක මෙතන තියෙනවා.
ඊට පස්සේ ඔයගොල්ලෝ මයික් කෙනෙක් ගියද රෙකෝඩ් කරා මෙන්න දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ සේව් සොන් සේව් දුන්නා ඊට MP3 ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඒ රෙකෝඩ් කරපුවා මෙතනින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම නැත්නම් මේක බැක් වෙන්නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ ඉරිතුනට ගියාට පස්සේ මෙතන පේ නැත්ත ඔප්ෂන් කීපයක් දීලා තියෙනවා උඩින්ම තියෙනවා විසිබල් කීස් කියලා ඉතින් අතර මේකෙන් අපිට කී ගන්න මෙන්න විදිහට අඩුවෙඩි කර ගැනීම හැකියාවක් තියෙනවා කොච්චර ලොකුවට ප්‍රමාණයකට පොඩියටද වෙන්න ඕනි කියලා මෙතන හදාන්න පුළුවන් ඊට පස්සේ ඔක රිවර්බ් බෑග් ඇඩ් කරනවා නම් ඒවා හදා ගන්න පුළුවන් ඊට පස්සේ ඔක සස්ටේන් කන්ට්‍රෝල් එකක් තියෙනවා මෙතන ඒක ඇඩ් කර ගන්න පුළුවන් ඊට පස්සේ වයිබ් බේඩ් එක ඇඩ් කර ගන්න ඊට පස්සේ කීබෝඩ් ලොක් ඉතින් ඒ විදිහට ඔයගලන්ට ඔප්ෂන් කීපයක් දීලා තියෙනවා තව තියෙනවා මෙතන සෙටින්ග්ස් කියලා එකක් ඒක ඊට පස්සේ ඔයගලන්ට තව සෙටින්ග්ස් කීපයක් බලා ගන්න පුළුවන් ඉතින් ඔයගලන්ට ඒ සෙටින්ග්ස් ඇඩ් කරලා මේක හදා ගැනීම හැකියාව තියෙනවා ඉතින් මම දැන් කිය දුන්නේ මේ ඉරිතුන ටච් කරාට පස්සේ එන ටික සෙටින්ග්ස් ටික ඉතින් තව තියෙනවා ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතන උඩ තියෙනවා මෙන්න විදියට කැලි තුනක් තියෙන අයිකන් එකක් මේ අයිකන් එක ක්ලික් කරලා ඔයගලන්ට පේනද මෙන්න එක දැන් නිල් පාට වුණා ඉතින් ඒක ක්ලික් කරලා මෙන්න විදියට කී එක කෙබුවට පස්සේ ඔන්න පේන ඇති ඒක දිගට දිගට ඇහෙනවා ඒක නැතුව කී එකක් ප්‍රෙස් කරාට පස්සේ ඒක නෑ ඉතින් එන්නේ විදියට තමයි ඒක අපිට යොදා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා තව කීබෝඩ් එක අයිකන් එක මෙන්න මෙතන උඩ ඊට එහා පැත්තේ මේක ප්‍රෙස් කරාට පස්සේ ඔයගලන්ට මේ කීබෝඩේ මූඩ් එක මෙන්න විදියට වෙනස් කර ගන්න පුළුවන් කෝඩ්ස් මූඩ් එකට ඊට පස්සේ සිංගල් රෝ මූඩ් එකට ඊට පස්සේ ඩුවල් රෝ මූඩ් එකට ඊට පස්සේ 2 ප්ලේයර් මූඩ් එකට ඉතින් ඔයගලන්ට ඒ විදිහට මේකේ මෝඩ් වෙනස් කර ගන්න පුළුවන් මම නැවතත් මේක තිබුණ තත්ත්වයටපත් කරන්න මෙන්න විදියට ඉතින් ඊට පස්සේ තව තියෙන හැබැයි කී දෙකක වගේ අයිකන් එකක් තියෙනවා මෙන්න එකේ බුවර පස්සේ ඔයගලන්ට පුළුවන් මේකේ තියෙන මේ කී වල සඳහන් කරලා තියෙන නම වෙනස් කර ගන්න මෙන්න විදියට ඒ ඔයගලන්ට අවශ්‍ය විදියට ඒ තියෙන ඒ කී එක හඳුනලා තියෙන නම වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා ඉතින් ඒ විදියට ඔකට මෙතනින් එක් කර ගන්න පුළුවන් ඊට පස්සේ තව තියෙන මෙන්න එතන පියානෝ එක අයිකන් එකක් ඇත්තටම මේ පියානෝ එක අයිකන් එකෙන් කරන්නේ මෙතන ඔයගලන්ට අවශ්‍ය විදිහට මේක වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා මේකේ ටෝන් වෙනස් කර ගන්න පුළුවන් මේක වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් දාලා ඉතින් එන්නේ විදිහට ඔයගලන්ට අවශ්‍ය වෙනස් ආකාරයේ ශබ්ද ලබා ගන්න පුළුවන් මේ කීබෝඩ් එකෙන් ඔයගලන්ට අවශ්‍ය වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් දාලා ඉතින් ඒ විදිහ තමයි මේ කීබෝඩ් එක ගැන කියන්න තියෙන්නේ මේක තියෙන ඉතින් අපිට රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා මම ඒ දිවල වලට කියලා දුන කොහොමද කරන්න කියලා ඊට පස්සේ මම නැවතත් යන්නම් අනිත් ඉන්ස්ට්‍රුමන්ට් එකට ඉතින් ඊළඟට තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි ගිටාර් මෙන්න ඉන්ස්ට්‍රුමන්ට් එක ඉතින් මම ගිටාර් එකට ගියාට පස්සේ මෙන්න ඉතින් තමයි පෙන්වන්නේ ඉතින් අපිට මේකෙත් මෙට්‍රොනොම් එක ලබා දෙනවා ඒ වගේම මේකෙත් අපිට රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා කලින් වගේ මිඩි මයික් කියලා ඉතින් මේක ඔයාලට පේන ඇති මෙන්නතර පික් එක අයිකන් එකක් තියෙනවා මේ පික් එක අයිකන් එක ප්‍රෙස් කරලා ඔයාලට පේන ඇති গিටාර් එක වෙනස් වෙනවා නැවතත් ආයි ඒ තත්ත්වර එනවා ඉතින් අතරම මෙහෙම තියදී ඔයාලන්ට උඩ පේන ඇති මෙන්න තැන තියෙනවා කෝඩ්ස් කීපයක් ලබා දීලා තියෙනවා ඔයාලට පුළුවන් ඒ දේවල් වලට ගිහිල්ලා මේකේ අවස්ථanin ගහන්න ඉතින් අතරම මේක ප්‍රෙස් කරලා මෙන්න ඉදිරිය කරාට පස්සේ ඔයාලට පුළුවන් গিටාර් එක මෙන්න මේ විදිහට අරගෙන යන්න ඉතින් ඔයාලන්ට අවශ්‍ය ඒ කෝඩ් තියෙන තැන් වලට ගිහිල්ලා වාදනය කිරීමේ හැකියාව මේ গিටාර් එක ලබා දීලා තියෙනවා ඔයාලට පුළුවන් මේ මූඩ් දෙන්නේ සෙටින්ග්ස් එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය විදිහට ඒ දේවල් හදා ගන්න ඒ කෝඩ් ඒ විදිහට අවශ්‍ය විදිහට දා ගන්න පුළුවන් ඔයාලන්ට ඊට පස්සේ මම නැවතත් මේක මෙන්න ඉදිරිය බැක් වෙනවා ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න දැන් තියෙනවා තව SUS කියලා SUS කියලා ඔප්ෂන් එකක් මෙන්න එතන ඔයාලට පේන ඇති දැන් නිල් පාට වුණා ඒකත් ඇත්තටම ඔයාලට ඔන්න බලන වාදනය කරනකොට ඉතින් ඒ ඔප්ෂන් එක ඔයගලන්ට ක්ලික් කරලා ඒ ටෝන් එක දිගට හෙන එක තියා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයගලන්ට තව වෙන මෙන්න දෙන গিටාර් එකයි ගන්න නැහැ තියෙනවා මේ গিටාර් එකයි ගන්න එක ඔයගලන්ට භාවිත කරලා පුළුවන් ඔයගලන්ට අවශ්‍ය গিටාර් එකක් මෙතන තෝරගන්න ඔයගලන්ට වාදනය කරන්න අවශ්‍ය මොන গিටාර් එකද බලලා ඔයගලන්ට තෝරගැනීමේ හැකියාව මෙතන ලබා දීලා තියෙනවා ඊට පස්සේ ඔයගලන්ට මෙතනත් තව ඉරි කැලි දුනක් පේනවා මේ විදිහට ඒකේ බොඩ වාසේ මේකෙත් තියෙනවා මේක රිවර් බැට් කරගන්න ටච් පොයින්ට් එක සෝලෝ පිච් බෙන්ඩ් දී විදිහට සස්ටේන් කන්ට්‍රෝල් කියලා විදිහට ඔප්ෂන් කීපයක් දීලා තිනවා ඊට පස්සේ කෝඩ් සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න ආකාරයට ඊට පස්සේ තව දීලා තිනවා සෑම්පල් සොංග්ස් කියලා ඔයගලන්ට මේකෙන් සොංග්ස් වගේ දීලා ඔයගලන්ට පේ කිරීමේ හැකියාවක් තියෙනවා ඉතින් මේ විදිහට මේකෙන් සොංග්ස් වගේ ලබා දෙනවා ඔයගලන්ට පුළුවන් ඒවා යොදා ගන්න මේ විදිහට සොංග්ස් කීපයක් ලබා දෙනවා ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට තව පේනවා ඇති
රෙකෝඩ් ලිස්ට් කියලා රෙකෝඩ් කරපු ලිස්ට් එක ඊට පස්සේ තව තියෙනවා මේක සෙටින්ග්ස් කිහිපයක් ඉතින් ඒ විදිහ තමයි මේ গিටාර එකත් තියෙන්නේ මේ ඇප් එකේ ඊට පස්සේ මම යනවා ඊගාව එකට මේ තමයි ඩ්‍රම් කිට් ඒ පෑඩ් එක ඉතින් මේ විදිහට ඔයාලන්ට ඩ්‍රම් කිට් එක ලබා දෙනවා ඔයාලන්ට පුළුවන් මෙන්න විදිහට වාදනය කරන්න එකත් ඉතින් ඔයාලට පේනවා ඇති මේක උඩ තියෙනවා කැටේක වගේ අයිකන් එකක් මෙන්න මේ ආකාරයට ඉතින් ඒක මේ විදිහට ටච් කරාට පස්සේ ඔන්න බලා ගන්න මේ ඇප් එකෙන් ලබා දෙන බීට් කිහිපයක් අපිට අයිකන් එක ටච් කරලා බලා ගන්න පුළුවන්. මේ ඇප් එකෙන් ලබා දෙන එහෙම නැත්නම් මේ ඩ්‍රම් කිට් එකෙන් ලබා දෙන බීට් කිහිපයක් බලා ගැනීමේ ඒක අහලා අපිට පුරුදු වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව එහා පැත්තේ මෙතන තියෙනවා මෙට්‍රොනොම් එක. ඉතින් ඒ විදිහට ඔයාලන්ට අවශ්‍ය නැහැ කියලා දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් තියෙනවා තව මෙන්න විදිහට රෙකෝඩ් කරන ඔප්ෂන් එක. ඒකෙත් ඔයාලන්ට ඇත්තටම MIDI මයික් සහ සේව් කරන්ට් ඔටෝ ප්ලේ පැටර්න්. ඉතින් ඇත්තටම මේකේ වෙනසක් තියෙනවා මෙන්න මේක සේව් කරන්ට් ऑटोप्ले पैटर्न කියලා ඉතින් මේක ඉතින් මේ සේව් කරන්ට් ඔටෝපේ පැටර්න් කියන එකෙන් අපිට පුළුවන් අපි ගාව තියෙන ඔටෝපේ පැටර්න් එකක් භාවිතා කරලා ඒකත් එක්ක අපි ඩ්‍රම් වාදනය කරන එකක් රෙකෝඩ් කරගන්න. ඉතින් ඒ විදිහට තමයි මේ රෙකෝඩ් කරන ටික දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට තව මෙන්න දිහා පැත්තෙන් ඩ්‍රම් කිට් එකක අයිකන් එකක් තියෙන මෙන්න මෙතන උඩ ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයගලන්ට ඩ්‍රම්ම පෙන්වන විදිහ දැන් කලින් පෙන්වුවේ මේ විදිහට. ඊට පස්සේ මේක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේක තියෙන ඒ අයිටම් ටික වෙන වෙනම පෙන්නන විදිහට කොටුව වලට වෙනම පෙන්නන විදිහට ලබා දෙනවා. ඔයාලට කැමති විදිහට ඒක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම තාම මෙන්න තියෙන හැපතයි අයිකන් එකක්. ඒක ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය ඩ්‍රම් කිට් ලබා දෙනවා මෙන්න මේ විදිහට ඒ ඩ්‍රම් වෙන වෙනම ඒවා ඔයගොල්ලන්ට අවශ්‍ය ඒ ඩ්‍රම් එකක් යොදාගෙන මේක වාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආකාරයට තාම මෙතන ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුනෙන් තියෙනවා අපිට පුළුවන් මේක රිවර්බ් show mp3 bar ඉතින් ඒ විදිහට drum pad auto play mode ඉතින් ඒ විදිහට ඒවා ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන beat patterns කියලා මේක තියෙනවා මේක ලබා දෙන pattern ටික. ඊට පස්සේ ඔයගලන්ට තව අවශ්‍ය වෙන record list එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ඉතින් මෙතන මේ විදිහට තියෙනවා midi audio ඔටෝපේ පැටර්න්ස් MP3 කියලා. ඉතින් මම ඔයාලට කලින් මතකයි දෙන්නවා ඔටෝපේ පැටර්න්ස් කියලා අපි රෙකෝඩ් කරන තැන දෙන්නවා. ඉතින් මේ ඒ තමයි මෙන්න මෙතන තියෙන ඔටෝපේ පැටර්න් එකක් අපිට යොදාගෙන අපි ප්ලේ කරන එකක් ඒ සමගම රෙකෝඩ් කර ගැනීම හැකියාව තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ඩ්‍රම් එකේ මේ ඔප්ෂන් ටික තියෙන්නේ. ඊට පස්සේ මම නැවතත් යනවා ඊගාව ඉන්ස්ට්‍රුමන්ට් එකට. ඒ තමයි ඩ්‍රම් මැෂින් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. ඉතින් ඩ්‍රම් මැෂින් කියන ඉන්ස්ට්‍රුමන්ට් එකේ මෙන්න මේ විදිහට අපිට ලබා දෙන මේකෙත් ඇත්තටම මේ දාදු කැටේක වගේකින් අපිට මේකෙ තියෙන බීට් ලබා දෙනවා. අපිට මෙන්න විදිහට ඒවා ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට අපිට ඒ විදිහේ විවිධ පැටර්න් මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකෙත් අපි රෙකෝඩ් කිරීමේ හැකියාව මෙතන ලබා දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තම රෙකෝඩ් කරන්න අපිට කලින් මෙන්න මේ ආකාරයට මේවා තෝරගෙන තමයි මේක රෙකෝඩ් කරන්න වෙන්නේ. මොකද ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේ විදිහට දැන් මම කලින් නැවත තිබුණ උත්තරපත් කරගන්නම් මේක. ඉතින් රෙකෝඩ් කරන එක අපි දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පේන ඇති යටින් මේ ඉරිකැලක් මේ යනවා මේ ට්‍රැක් වල. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ කොටුවල තියෙන ශබ්ද අපිට ලබා දීලා බීට් එකක් හදන්න මේකෙන්. ඉතින් මෙන්න විදිහට තමයි ඒක හදන්න. මම නිකන්ම ටච් කරලා පෙන්නන්න. ඉතින් මම ඉදිරියට මේ රෙකෝඩ් අයිකන් එක බලලා මේ රෙකෝඩ් කරගත්ත ඔඩියෝ එක දැන් මෙන්න ඉදිරියට අපිට සේව් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මේ සේව් කරනවා. ඉතින් අපිට ඒ විදිහට මේක සේව් කරගන්න මේ හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් මෙතන මෙන්න අයිනෙන් දිලා තියෙන අපේ ඉන්ස්ට්‍රුමන්ට් ටික අපිට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේකෙන් තෝරගන්න පුළුවන්. ඔකට පෙන්නන මෙන්න උඩ පහල යනකොට අපිට මේක තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ටික ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සේව් ලෝඩ් රීසෙට් කියලා අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා BPM අපිට ඒක එහෙම කරගැනීමේ හැකියාවක් තියෙන මෙන්න මේ විදිහට මේ ධන සහ ඍණ වලින් අඩු වැඩි කරගෙන. ඊට පස්සේ නැත මෙතන තියෙන මෙන්න මෙතන උඩ තියෙනවා අයිකන් එකක්. මේක ප්‍රෙස් කරාට පස්සේ ඔයගලන්ට අවශ්‍ය විදිහේ ඒ ඩ්‍රම් මේ කිට් වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව මෙතන ඉරිකැලි තුනක් තියෙනවා. ඒකිනුත් මෙන්න ආකාරයට මෙෂර් නම් 1 ඒක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ යූස් 3-4 ඒ විදිහට රිවර්බ් ඇඩ් කරගැනීමේ ඊට පස්සේ බීට් පැටර්න්ස් රෙකෝඩ් ලිස්ට් සෙටින්ග්ස් කිහිපයක් මේකෙන් ලබා දෙලා මේ විදිහට තියෙනවා.
ඒකට පුළුවන් ඔකට අවශ්‍ය විදිහට මේ දේවල් වෙනස් කරගෙන වාදනය කරන්න. ඉතින් ඒකට තමයි drum machine කියන එක තියෙන්නේ. ඊට පස්සේ නම් අන්තිම instrument එකට ඒ තමයි bass guitar එක. ඉතින් මම මේක විදිහට touch කරනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා මේක ගත්තාම මේ විදිහට ඒකෙත් metronome එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට record කරගැනීමේ හැකියාව ලබා දෙලා දෙනවා මෙතනින්. ඊට පස්සේ කලින් guitar එකේ වගේ මෙතනත් තියෙන pick එක icon එක. ඒ icon එකෙන් කලින් විදිහටම ඒ chords වෙනස් කරගෙන මේ විදිහට mood දෙකකට වැඩ කරන්න පුළුවන්. ඉතින් මෙතනත් තියෙනවා මේක SUS කියලා. ඊට පස්සේ තමයි දැන් තියෙනවා guitar එක icon එක. ඔයගොල්ලන්ට පුළුවන් එකකින් ඔයගොල්ලන්ට අවශ්‍ය guitar එක යොදා ගන්න මේකට. ඊට පස්සේ තමයි දැන් තියෙන ඉරිකැලි තුන. ඉරිකැලි තුනේ ඔයගොල්ලන්ට පුළුවන් reverb, touch pointer, solo pitch bend, sustain control කියලා විදිහට ඒවා යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් සිලෙක්ට් කරන එක ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේකෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දේ ඇත්තටම මෙතනුත් කරගන්න පුළුවන් මෙන්න settings කියන එක වම් අත පැත්තේ උඩින් තියෙන මෙන්න setting icon එකේ ගිහුවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් එතනනුත් මේ විදිහට මේ කෝඩ් වෙනස් කරගන්න. ඊට පස්සේ ඒ විදිහ තමයි මේ guitar එකේ තියෙන option ටික තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒ අවශ්‍ය option ඔයගොල්ලන්ට ඕන විදිහට වෙනස් කරගෙන වැඩ කටයුතු කරන්න. ඊට පස්සේ මම නැවතත් මේක back වෙලා ඉතින් ඊට පස්සේ තියෙනවා multi track synth කියන එක. ඇත්තටම මේක මුලින් තිබ්බේ. නමුත් මම මේක අන්තිමට තියාද කතා කරන්න. මොකද මේක ඔයගොල්ලන්ට අන්තිමට කතා කරද්දී සරලව තේරුම් ගන්න පුළුවන් හින්දා. ඉතින් ඊට කලින් මම instrument ටික කතා කරා. ඔන්න දැන් කතා කරන්න multi track synth කියන මෙන්න මේක. ඉතින් මම මේක මෙතන touch කරනවා. ඔකට පේන තියෙම touch කරාට පස්සේ songs mp3 කියලා මෙන්න මේ විදිහට අපිට උඩ කොටස් දෙකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ songs කියන ගැටට අපිට පුළුවන් new song සහ create from recordings කියලා. ඉතින් මේ new song කියන එකෙන් පුළුවන් මම දැන් ඔයාලට කලින් පෙන්වපු instrument ටික drum machine එක guitar එක keyboard එක වගේ දේවල් භාවිත කරලා ඔයාලන්ට අලුත්ම track එකක් හදාගැනීමේ හැකියාව මේ new song කියන එකෙන් දීලා තියෙනවා. මම දැන් ඔයාලට පෙන්වන්නම් ඒක කරලා. ඉතින් ඒ වගේම create from recordings කියන එකෙන් පුළුවන් ඔයගොල්ලෝ කලින් වෙන වෙනම instrument record කරගෙන තියෙනවා. මම දැන් ඔයාලට කලින් instrument ටික හඳුන්වද්දී කියලා දුන්නා මේ instrument record කරගන්න පුළුවන් මෙතනින් කියලා. ඒ විදිහට ඔයගොල්ලෝ හිතන්නකෝ instrument තුනක record keyboard එකේ drum එකේ गिटार के वेनमेनम तुना रेकॉर्ड करके तीनोना यह रेकॉर्ड कर तुना भावित होना ट्रेक खादा गई मैं हेकिया तीनों इतनी मैं नवदत्त किया न्यू सॉन्ग की पुलवा दैंग हेम उपकरण भावित रेकॉर्ड करगा दैन रेकॉर्ड डेक करके मैं हेकि मित्र न्यू सॉन्ग की बदल तीन इतनी मैं क्रिएट फ्रॉम रेकॉर्डिंग्स की पुलवा खाली रेकॉर्ड कर ऑडियो ट्रेक तीनोना एटे आलू ट्रेक खदागन पुलवा मे क्रिएट फ्रॉम रेकॉर्डिंग्स की हरती मैं मुलिम पेना न्यू सॉन्ग की भावित कोहमद रिकॉर्डिंग करें न्यू सॉन्ग की टच करना इधर ए न्यू सॉन्ग की तौर पास नेम सिग्नेचर मेस बीपीएम की मैंने हदगा पुलवा इट पास मैं ओके पास पेन मैंने तीन प्लस आई गण प्लस आई गण प्रेस कार्ड पास आवाश उपकरण तौरगा पुलवा आवाश कीबोर्ड कॉर्ड्स यदागन गिटार ड्रम किट ड्रम पैड ड्रम मशीन बेस्ट लूप्स इतने आवाश ओन मैं उदाहरण पुल मम उदाहरण मैं कीबोर्ड मूल उदाहरण पेना मैंने कीबोर्ड प्रेस करा इट मे आकार कीबोर्ड रिकॉर्डिंग मैंने मैंने रिकॉर्ड की नागर प्रेस कर ला रिकॉर्डिंग अदे ඉතින් මන් දැන් මේකේ බටන්ස් කීපයක් ප්ලේ කරලා රෙකෝඩින් එකක් ගත්තා නේද මම මෙන්න ඊතලෙන් බැක් වෙනවා ඔයගලන්ට පේනව ඇති මම ඒ ගත්ත රෙකෝඩින් එක මේ ආකාරයට නිල් පාට බාර් එකකින් මෙතන පෙන්නලා දිනවා මම ඒක ඔයගලන්ට මෙනිද ප්ලේ කරලා පෙන්වන්න ඔයගලන්ට පේනව ඇති මම ඒ දැන් ප්ලේ කරපු එක මේ විදිහට ප්ලේ වෙනවා ඉතින් ඒ වගේම තව මට ගන්න ඕන නම් මෙතෙන්ට ඉතින් මට තව මේකට අවශ්‍යයි ඩ්‍රම් කිට් එකක් ඉතින් මම ඩ්‍රම් කිට් එකක් ගන්න මෙනිද ප්ලස් අයිකන් එක ඔබලා मैं ना ड्रम किट की मेन मेकट इट पास पेन ड्रम किट दीनवा इट मेके यम की सीआकार वादन या करना मेन दीयट इध मेवीर मम्म ये रिकॉर्डिंग इतने हेन मम्मी ड्रम किट रिकॉर्डिंग गणिदी मैं कल वादने कीबोर्ड रिकॉर्डिंग मत एहुना इधर अपीट कलिंग रिकॉर्डिंग आगे एक आवाश ड्रम किट लबागनी लबादी दी अपे अर्ह इट पास होना मेकट यदागन गिटा पार्टेगा मैंने दीर मम्म प्लस आगे क्लिक करना इट पास मम्म गिटा की आनावा गिटार के मम्मी रिकॉर्डिंग
ඉතින් ඒ විදිහට මං গিටාර් එකේ රෙකෝඩින් එකක් දාගත්ත දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් මං එදාගත්ත ඉන්ස්ට්‍රුමන්ට් තුනේ රෙකෝඩින් තුන මෙන්න මේ විදිහට තියෙනවා දැන් මේක අපි ප්ලේ කරලා බලමු මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මම මේ හදාගත් ට්‍රැක් එක මෙන්න මේ විදිහට ප්ලේ වෙනවා ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ තියෙන අවශ්‍යතාවය අනුව ඔයගලන්ට ඕනි ට්‍රැක් එකක් හදාගන්න මේ ඇප් එක භාවිත කරලා ඉතින් ඊට පස්සේ අතරම තව මේකේ ඔප්ෂන් කීපයක් තියෙනවා මම දේවත් කියා දෙන්න ඊට පස්සේ අපිට මේ ඉන්ස්ට්‍රුමන්ට් වල ටච් කරලා තස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ටච් කරලා පස්සේ ඒකේ ඔයගලන්ට පේනවා මියුට් ට්‍රැක් ඩිලීට් ට්‍රැක් ට්‍රැක් වොලියුම් චේන්ජ් ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රාන්ස්පොසිෂන් කොන්ඩිෂේෂන් एडिट ट्रैक के मेन विधि ऑप्शन की दिखाती है पुलवाइकें ट्रैक के म्यूट कर ट्रैक के डिलीट का डिलीट का ट्रैक के वॉल्यूम में अडू एडिकरा ट्रैक एडिट का दुना मेन विधि पेन ट्रैक के वादी उड़ता मेन संधान कल तीन पेन नील पार्टी कीबोर्ड के पुलवाला अनावश्य तीन मेन दिन प्रेस इक मेन दिन डिलीट के ඔයගොල්ලෝ බලනවා ඇති ඒක ඩිලීට් වුණා දැන් ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට හැම ට්‍රැක් එකේම ඒ ඉන්ස්ට්‍රුමන්ට් වල වාදනය වෙන තැන් ඔයගොල්ලන්ට අනවශ්‍ය දැන් මේකෙන් අයින් කරලා දාන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට ට්‍රැක් එකකට ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේන දේ දැන් තියෙනවා මූව් කොපි කට් ඩිලීට් ස්ප්ලිට් ඩුප්ලිකේට් කියලා ඒ විදිහට ඔයගොල්ලන්ට ඔප්ෂන් කීපයක් ලැබෙද දෙනවා ඔයගොල්ලන්ට පුළුවන් ඒ වැනුත් ප්‍රයෝජන ගන්න ඉතින් එන්නේ විදිහට තමයි මේ ට්‍රැක් එකක් වාදනය කිරීමේදී මේක ලබා දෙලා තියෙන ඔප්ෂන් එහෙම නැත්නම් ට්‍රැක් එක රෙකෝඩ් කිරීමේදී මේක ලබා දෙලා තියෙන ඔප්ෂන් තමයි මම ඔයගලට මේ පෙන්නුවේ ඊට පස්සේ ඔයගලට පේන්න ඇති අපි රෙකෝඩ් කරගන්න සින්දුවේ ඔයගලට පුළුවන් ඒ සෝන් එකේ අපි රෙකෝඩ් කරන සෝන් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න මේ සෝන් ස්පීඩ් කියන එක හරහා ඊට පස්සේ මෙතන තියෙන ඇඩ් මෙෂර්ස් කියලා ඔයගලට පුළුවන් එතනින් ගිහිල්ලා ඔයගලන්ට ඒ අවශ්‍ය සිග්නේචර් මෙෂර්ස් BBM කියන දේ වෙනස් කරගෙන මේ හැකියාව මෙතන ලබා දීලා තියෙනවා ඊට පස්සේ මෙන්න ඉදිරියම මේ ට්‍රැක් එක හදාගෙන ඉවර වෙලා මේ ඉදිරියම ඊතලයි කියන එක බුවට පස්සේ ඔයගලන්ට පේනවා ඇති සේව් එඩිටින් කියලා දෙනවා ඊට පස්සේ මම මේක ඕකේ දෙනවා ඊට පස්සේ පේනවා ඇති ඔයගලන්ට මම මේ සේව් කරපු රෙකෝඩින් එක මෙන්න මේ විදිහට මෙතන MP3 කියලා දිනනවා ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට හදාගන්න ට්‍රැක් ඔයගොල්ලෝ ස්ටෝරේජ් එකේ මේ වෝල්ක් පෑන් කියන ඒ ෆෝල්ඩර් එකේ සේව් වෙනවා इतना पुलवागे मे क्लियर फॉर्म रेकॉर्डिंग्स कल रिकॉर्ड कर ट्रैक खदा गन मैं मेक मे भी टच कर बस पेन मेक तीन इंस्ट्रूमेंट पेन इंस्ट्रूमेंट रिकॉर्ड कल तीन मेन इंस्ट्रूमेंट टच कर बस पेन रिकॉर्ड कर देवा अभी पुलवा अभी कल रिकॉर्ड कर ट्रैक तीन मे भी मे लेस दागे ये देवा අපිට අවශ්‍ය දේ වෙනස්කම් කරමින් අපිට අලුත් ට්‍රැක් එකක් නිර්මාණය කරගන්න. ඉතින් ඒ විදිහ තමයි මේකෙන් අපි ට්‍රැක් නිර්මාණය කරන්නේ. ඉතින් ඇත්තරම අපිට අවශ්‍ය අපිට උවමනා කරන්න ඕනෑම ආකාරයක ඔඩියෝ ට්‍රැක් එකක් අපි ගාතින මොබයිල් එක හරහා සාදා ගැනීමට මේ ඇප් එක අපිට ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තරම හුඟක් මේ ඇප් එකේ ඒ කටයුත්ත වටිනා මොකද අපිට समहार मे वे वेडर सॉफ्टवेयर नतीवेन पुलवा इवागे परगण नतीवेन पुल इधे वस्ताव अपी का मोबाइल अपीट हों ओडिट खदागा पुलवा इध मितनवा मे अपेगा बला मे अपेग डन लोकलंट मे वेडगा पुलवा दिखी वेदगा मे अपेग अतम अद की याद हितुवे इधे अतरम मे अपे की मम्मी हूँ लोक वेडर पुलवां गील अपीट मुखद अतरम हेमोट मलिंक होगी पीसी सॉफ्टवेयर नतीवेन पुलवा इधे हेम के मे अपे कर लोक वेडर पुलवा इध मैं वीडियो के अतर मोकलंट वाटा लाइक का कमेंट का शेयर इधे मे अपे की भावित एक्सपीरियंस
ඔපිනියන්ස් එක ගැන මගේ කමෙන්ෂන් එකෙන් දාන්න ඒක හුඟක් වැදගත් වෙයි මේක භාවිතා කරන කෙනෙක්ට සහ භාවිතා කරන්න ඉන්න කෙනෙකුට ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඇප් එක අරගෙන මේ ඇප් එකේ තියෙන වැඩ මොනවද කියලා ඉතින් බලලා ඔයගොල්ලන්ට මේ ඇප් එක භාවිතා කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය ඔඩියෝ ට්‍රැක්ස් නිර්මාණය කරගන්න